ජයගමු ශ්‍රී ලංකා ජූලි 18 සහ 19 මතුගම මහජන ක්‍රීඩාංගණයේදී ඔබතුමාත් ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා ඇත්තටම ඉල්ලනවාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒක ඉතාමත්ම සුබ ලකුණක් කියලා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලා මට ප්‍රකාශ කරලා තියෙනවා ආශිර්වාද කරලා තියෙනවා ඒ පිළිබඳව මගේ තීරණය සුදුසු වෙලාවේදී සුදුසු ස්ථානයකදී මම ප්‍රකාශයට පත් කරනවා ගරුමෙතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකතුමා අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන ඔබතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකය කියලා පක්ෂයෙන් දෙන්නේ වෙනම සන්ධානයකින් දෙන්නේ අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට 1994 ඉඳලා කිසිම මැතිවරණයකට තරඟ කරලා නැහැ. ආපු හැම කෙනෙක්ම චන්ද්‍රිකා ජනාධිපතිනියක ඉඳලා හැම කෙනෙක්ම ඇවිල්ලා තියෙන්නේ සන්ධානයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කොටස් ගණනාවකට කැඩිලා තියෙනවා. නෑ, ඒක වැරදි. කොටස් ගණනාවකට කැඩිලා නෑ. අපේ දේශපාලන මණ්ඩලයේ 3 දෙනෙක් නිමල් සිරිපාල ඇතුළුව එතනින් ඉවත් වෙලා තිබෙනවා. ඒ වගේම විධායක සභාවේ 240 න් 10 දෙනෙක් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා නිමල් සිරිපාලත් එක්ක. වෙන කැඩිල්ලක් නෑ. නෑ, ඊයේ අපි දැක්කා දයසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. මේක අපේ ව්‍යාපාරයේ අපේ ක්‍රියාපිළිවෙත පිළිබඳව මම කතා කරන්නේ. නෑ, දයාසිරි නෙවෙයි, ලෝකේ කවුරු කියපු ඒවටවත් උත්තර දෙන්න මම බැඳිලා නැහැ. මම මාධ්‍යට කතා කරන්නේ මගේ ස්ථාවරය සහ පක්ෂයේ ස්ථාවරය. නමුත් උසාවි නියෝගයකුත් එක්ක නේතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තනතුරේ දැනට දරන්නේ කරුවා. ඔව්, ඉතින් එතුමා මේ ප්‍රශ්නේ ඇති කරන් තියෙන්නේ මාත් එක්ක නෙවෙයි, අපිත් එක්ක නෙවෙයි, නිමල් සිරිපාලත් එක්ක. අපිත් එක්ක එතුමා කිසි ගැටුමක් නැහැ. අපිත් එක්ක බොහොම සුහදව කටයුතු කරනවා. කියන්නේ ඔබතුමාලත් එකතු වෙයිද? බොහෝ දුරට එකතු වෙයි. දැන් වර්තමානයේ වෙන විට ජනාධිපතිවරණය ගැන කතා කරනවා. නමුත් ජනාධිපතිවරණය 30යිද නැද්ද කියලා ලොකු සැකයක් තියෙනවා. ඇත්තටම මැතිවරණය 30යිද? සැකයක් ජනතාව තුළ තියෙනවා. ඇයි ඉතින් රටේ අධිකරණ මැතිවරයා මැතිවරණය තියෙනවයි කියලා සහතික වුණාට පස්සේ මොකද්ද ඕගොල්ලන්ට ඇති වෙන සැකය? කාටද ඒක නවත්තන්න පුළුවන්? බොහෝ දෙනෙක් කියන්නේ මැතිවරණය නොතියයි කියලා. ඔබතුමාට වගකීමක් සහිතව ගරු අධිකරණ ඇමතුමා හැටියට කියන්න පුළුවන්ද ගරු මැතිතුමනි ජනාධිපතිවරණය නිසි දවසට නිසි වේලාවට නිසි ලෙස පැවැත්වෙයි කියලා වගකීමක් සහිතව කියන්න පුළුවන්ද? එහෙම විශේෂණය කරන්න ඕනේ නැහැ. අධිකරණ ඇමතිවරයා විදියට මම කරපු හැම ප්‍රකාශනයක්ම හැම වචනයක්ම වගකීමෙන් යුතුව කරා කියන එක ඕගොල්ලොත් පිළිගන්නවනේ. එහෙනම් මේ වෙලාවෙත් ඒ වගකීම තියනවා කියලා පිළිගන්න. රටට අපි කිව්වනම් යමක් කරනවා කියලා ඒක කවදාවත් නොකරරලා නැහැ. නැතිවරණ කොමිසමක් දැන් කල්ලරිමින් ඉන්නවනේ ගරු ඇමතුමනි. මැතිවරණ කොමිසමේ කිසිම දෝෂයක් නැහැ. මැතිවරණ කොමිසමට අපි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සියලු බලතල පූර්ණ බලතල කොමිසමට දීලා කොමිසමට අභිමතයක් දීලා තියෙනවා. යම් යම් කාල පරිච්ඡේද ඇතුළත අදාළ දින ඒගොල්ලන්ට තීන්දුව කරගන්න. ඒගොල්ලන්ගේ පහසුව අනුව ව්‍යවස්ථා රාමුව තුළ දින නියම කරගන්න ඒගොල්ලන්ට සුදුසු අවස්ථාව ආපුවාම ඒක කරන්න පුළුවන්. ගෞරවණීය දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන එක වගන්තියක් වෙනස් කිරීම පිළිබඳව මේ පිළිබඳව උසාවි නියෝගයක් නොලැබුණොත් මැතිවරණය තියෙනවා කියලා තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සඳහන් කරන්නේ. එතුමත් ප්‍රශ්නාර්ථයක් නගනවා. අධිකරණ නියෝගයක් නෑ නෑ, ඒක වැරදි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තිය 83 වෙනි ව්‍යවස්ථාවේ එක වචනයක් සංශෝධනය කරන්න මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපතිතුමත් අස්සම් කරලා ඒකෙන් කරලා තියෙන්නේ අපි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සෑම වගන්තියකම තිබුණ ජනාධිපති දුරකාලය 6 කියන එක වසර 5 බවට පත් කරා යම් මගහැරීමක් වෙලා තිබුණ 83 වගන්තියේ ඒක පදනම් කරගෙන අධිකරණයට නඩු කටයුතු 3ක් විමසන සිද්ධ වුණා. ඒ අඩුපාඩුව නිසා හැමෝම බැලුවා ඒකේ වාසිය ගන්න. ඒ වාසිය ගන්න බැරි විදියට අධිකරණයේ නඩු තීන්දුව 3ක් දීලා තියෙනවා. ඉතින් තවදුරටත් ඉදිරියේදී ජනතාවගේ මනස විකෘති කරන්න සමහරු ඔය වගේ දේවල් කරන්න ඉඩ තියෙන නිසා ඒ නිවැරදි කිරීම අපි යුතුයකමක් විදියට සලකලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක නිවැරදි කරනවා. මැතිවරණ කොමිසම කිව්වේ මේක සම්බන්ධව නෙමෙයි. කුමන හේතුවක් හෝ අධිකරණයේ නියෝගයක් දුන්නොත් ඒගොල්ලන්ට තියන්න බෑනේ එපැයි කියලා. එහෙම එකක් නාවොත් තියෙනවා කිව්ව මිසක් මේ සංශෝධනයට සම්බන්ධ කරලා නැහැ ඒක. මැතිවරණයට දින ගණනක් මාස ගණනාවක් තියෙද්දි මේ වැනි සංශෝධන ගැන ඒක ගැන සමහරුන් කියනවා මේක ඇත්තරම මැතිවරණය කල් දැමීම සඳහා ගතේද. ඒක ඔබතුමත් ඒකට හසු වෙලාද ගරුවා මැතිවරණය? ඉතින් දැන් මේ මම ඉදිරිපත් කරපුවම ජනතාව පිළිගන්නේ නැත්නම් කවුරු ඉදිරිපත් කරම දෝක පිළිගන්නේ? කියන්නේ ඔබතුමාට වගකීමෙන් කියන්න පුළුවන් නිසි පරිදි ජනාධිපතිවරණය තියෙනවා. වගකීම් ඇතුව තමයි මම හැම දෙයක්ම කියලා තියෙන්නේ. බොහොම පැහැදිලිව කියනවා ජනාධිපතිවරණය එක දිනයක්වත් කල් දාන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. ඔබ ප්‍රශ්න කරානේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් ගැන. දැන් මෙතන බලන්න මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්න
සියලුම ආසක සංවිධායකයෝ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් එහෙම පුළුවන්කමක් තියෙනවද? දැන් නිමල් සිරිපාලටත් පුළුවන් වෙන්නේ නැහැ මේ කට්ටිය ගෙනත් තියන් මෙතන කතා කරන්න. ඒගොල්ලන්ට මහානායක ස්වාමීන් වහන්සේලාගේ මූණ බලන්න බෑ. මෙහෙම කණ්ඩායමක් එකතු වෙන්නේ නැහැ. අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු භික්ෂුන් වහන්සේලා මට ආශිර්වාද කරා මේ රට බේරගන්න, ශාසනය බේරගන්න. මේ රටේ ඉතාමත්ම අභාග්‍ය සම්පන්න කාලයක් අපි ගත කරා. නැවත වතාවක් ඒ තත්ත්වෙට වැටෙන්න දෙන්නේ නැතුව රට, ආගම, ජාතිය, ශාසනය ඔක්කොම බේරගන්න කටයුතු කරන්න කියලා මට මහා සංඝරත්නයෙන් ඉල්ලීම් කරනවා දිගටම. අපි දැක්ක කරු ඇමෙතමනේ හිටපු අමාත්‍ය මොහොමින් සිල්ලා මහතාත් කියන විජේදාස රාජපක්ෂ මහත්තයාට මොනවද ඡන්දෙ දෙන්න ඕන කියලා. ඉතින් එතුමත් බොහොම ස්වාධීනව සාකච්ඡා කරලා මිහිතලා මතලා කියපු ප්‍රකාශයක් විදිහට මමත් දකිනවා. ඉතින් ඒ රටේ ජනතාවගේ මතය තමයි ඒ ප්‍රකාශ වෙන්නේ. දැන් මම අධිකරණ හැමතිකම බාරගත්තේ කොතන ඉඳලාද? මේ රටේ භාණ්ඩාගාරේ රුපියලක් නැති වෙලාවේ, පැය 13ක් ලයිට් කපපු වෙලාවේ, දවසකට පෙට්‍රල් ඩීසල් ගන්න පැය දවස් 6ක් මිනිස්සු පොලිමේ හිටපු කාලෙකනේ අපි බාරගත්තේ. ගොඩ ගැනීම කෙනෙකුට තනියෙන් කරන්න බෑනේ. ඒකට අපි ජනාධිපතිතුමාට නායකත්වය ලබා දීලා වෙනම පක්ෂකින් ඉල්ලපු ජනාධිපතිතුමා ජනාධිපති කරලා අපි ගොඩක් කටයුතු කරා. එතකොට මේ තත්ත්වයට රට ගේන්න ඇමති මණ්ඩලයක් විදිහට විශාල වෙහෙසක් දැරුවා. ඉතිහාසයේ කවදාවත් නැති තරම් අනපන සංඛ්‍යාවක් මාස 18ට 75කට වැඩි ප්‍රමාණයක් අපි ගෙනාවා. ඊට අමතර ලෙස 2023 අපිට GSP සහනය ලැබුණේ නැත්නම් රට කබලෙන් ලිපට වැටෙනවා. හැබැයි අපි GSP සහනය ලබා ගත්තා. ඒ වගේම IMF එකේ ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ සහාය ලබා ගත්තා. එතකොට අපි එකමුතුව සාමූහිකව තමයි ඒක කරේ. ඒ කටයුතු සඳහා ඒගොල්ලෝ ඉදිරිපත් කරා කොන්දේසි ගණනාවක්. ඒ කොන්දේසි වලින් 80%කට වැඩි ප්‍රමාණයක් මම අධිකරණ ඇමතිවරයා විදිහට ඉටු කරපු නිසා තමයි ඒ සහන සියල්ල රටට ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. පාක්ෂිකයන්ට දෙන පණිවිඩයක් නැහැ. පාක්ෂිකයෝ එකමතයක ඉන්නේ. පාක්ෂිකයෝ සියලු දෙනා වෙනුවෙන් රටේ සියලු ජනතාවට දෙන පණිවිඩයක් මේ රට බේරගන්න, මේ රට එක්සේසත් කරගෙන සියලුම ජාති, ආගම්, භාෂා ભેදවලින් තොරව ජාතික සමගිය ඇති කරලා සංවර්ධනය වූ රටක්, විශේෂයෙන්ම හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන්, අල්ලස්කාරයන්ගෙන්, කොමිස්කාරයන්ගෙන් තොර ආණ්ඩුවක් හදලා මේ රට බේරගන්න ජනතාවගේ සහය ඕන කියලා. ඒ සඳහා අපි විශ්වාස කරනවා අපිට එහෙම ලොකු තරගයක් නැහැ. මේ රටේ 90%ක් විතර ජනතාව ඉන්නේ අපේ මතේ. නමුත් සිරිපාලතුමා මහතාම කියන්නේ වැඩි බහුතරය ඉන්නේ එතුමලා කියලා. 3 දෙනයිනේ ඉන්නේ. ඉතින් බහුතරය එතුමත් 240කින් 3ට තමයි එතුමා බහුතරය කියන්නේ. ඒකේ තර්කය මොකද්ද කියලා එතුමගේ මහා ගන්න ටිකිරි මොළවලට එහෙම හිතෙනවා. අඩු ගානේ මහනුවර ආසනේ මහනුවර දිස්ත්‍රික්කයේ සංවිධායකෙන් එක්කෙනෙක් එකතු කරගන්න කියන්නකො ටිකිරි මොළීට ආපු මම මේක පොඩි අභියෝගයක්. මම ලොකු අභියෝගනේ මීට කලින් කරලා තියෙන්නේ. මේක මේ සුළු එකක් කරේ. එක්කෙනෙක් එකතු කරගන්න කියන්නේ ටිකිරි මොළීට එකතු වෙනවද බලන්න.